உங்கள் ஊர் உபேகம் உங்கள் ஊர் உபேகம் ලියාගමු ඊළඟ වචනය එනදු ඌර් මගේ ගම හිස්තැනක් ඔය හිස්තැනේ ලියන්න ඕන ඔයාලගේ ගම පළවෙනි වචනය එනදු පෙර් මගේ නම ඉරණ්ඩාවුදු ෂොල් එනදු ඌර් මගේ ගම ඊළඟට උංගල් පෙර් එන්න ඔබේ නම මොකක්ද ඊළඟට එනදු පෙර් මගේ නම ඊළඟට පුතේ උංගල් ඌර් ඔබේ ගම ඊළඟට එනදු ඌර් මගේ ගම හරි ඔය විදිහට තමයි එතන ඒ ටිකේ තේරුම් ටික එන්න ඕන පුතේ වැඩ කරගන්නවා නම් විතරක් පන්තිය තුල ඉන්න හරි කය වසරෙන් හොයලා ඉතින් අලුත් අයට මම බණින්නේ මොකුත් යන්නේ නැහැ ඔයාලා පොඩ්ඩක් බලන්න නිකන් ඉන්න එකේ සම්බන්ධ වෙලා මගේ අයිලර්නින් එකේම 7 8 9 පන්තිය වල වැඩ කරන විදිය මේ අභිෂේක් ඊළඟට තව ඉන්දියා අවිෂ්ක බලන්න ඉතියේ අභිෂ එස් ඒ අභිෂේක් අවිෂ්ක ඊළඟට තව ඉන්දියා ගැලම ඉක්ුත් ඉන්දියා කවුරු හරි අනුෂි එයා දැන් නිව් වෙලා ඉතින් ඒ අය වැඩ කරන්නේ නැහැ නිකම් බොරුවට පන්තිල සම්බන්ධ වෙන්න එපා අපරාධනේ ඒ වෙලාවේ ඔයාලා ඔයාලගේ වැඩක් කරගන්න වැඩ කරන කෙනෙක් විතරක් මාත් එක්ක වැඩ කරන්න එන්න හරි දෙමාපියෝත් ගෙදර නින්න ඉතින් දෙමාපියෝ අනිවාර්යෙන් අහන්න ඇති වැඩ කරන්න නැතුව ඉතින් තේරුමක් නැහැ පන්තියකට සම්බන්ධ වෙලා දැන් මුලින් ඔහොමනම් ඉතින් 6 දී ඔහොමනම් ඉතින් දැන් ඉදිරියට යද්දි කොහොමවත් හදාගන්න බැරි වුණා දෙමාපියන් පොඩ්ඩක් ඉතින් අවධානය දාලා බලන්නේ දරුවෝ දැන් නම නම කිව්ව දරුවෝ ගැන ඉතින් මේ එහෙම නැතුව වැඩක් නැහැ පුතේ ඒක නිසා හොඳට හිතර අරගෙන වැඩ කරන්න නැත්නම් අපරාධ පන්තිය තුල මගේ බලාව මගේ පන්තිය තුල වෙලාව තුල ඉන්න එක හරි නේද හරි නැවතත් බලමු අපි එනදු පෙයර් මගේ නම එනදු ඌර් මෙච්චර හෙමින් ඒ වගේම ඔයාලට හයිලයිට් කර කර පෙන්න 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 වැඩ ටික කරගෙන යන පුතේ මේක ඔයාලට හිතන තරම් ලේසි විෂයක් නෙවෙයි නිසා හරිද ඔයාලට පළවෙනි වාර විභාගේ ලියුවට පස්සේ තේරෙයි කොච්චර ලකුණු අඩු වේද කියලා ඔයාලා මේ කේන්ගම් පහ වසරට යනකම් ඉගෙනගත්ත දෙමළ නෙවෙයි පුතේ දැන් තියෙන්නේ ඊට වඩා එහාට ගිහිල්ලා ගොඩාක් ඇඩ්වාන්ස් තැනින් තමයි දැන් පුතේ තියෙන්නේ ඔයාලගේ විෂය නිර්දේශය තුල ඉතින් ඒක නිසා අර එකෙන් ඉඳන් පහ වසරට ඉගෙනගත්ත ශිෂ්‍යත්ව දෙමළ අතරින්ද අතහැරලා වැඩ කරනවා නම් විතරක් මගේ තනි ක්ලාස් එකකට සම්බන්ධ වෙන්න මේ වෙලාව තුල හරිනේ හරි බලමු අපි එනදු පෙර් මගේ නම සර් නැවතත් ඒක පෙන්වන්න හයිලයිට් කරලම එතකොට වැඩි සවලේසි පොඩ්ඩක් ඉන්න මම කලර් එක වෙනස් කරන්නකම් හරි බලන්න එනදු පෙර් මගේ නම ලියාගන්න ඉක්මනට තේරුම තමයි වැදගත් වෙන්නේ ලියාගමු එනදු පෙර් මගේ නම ඊළඟට එනදු ඌර් මගේ ගම එනදු ඌර් මගේ ගම එනදු පෙර් මගේ නම එනදු ඌර් මගේ ගම ඊළඟට පුතේ උංගල් පෙර් එන්න ඔබේ නම මොකක්ද ලියාගන්න ඔබේ නම මොකක්ද ඔබේ නම මොකක්ද ඔබේ නම මොකක්ද ඔබේ නම මොකක්ද ඊළඟට පුතේ එනදු පෙර් සෝරි සරි බලන්න එනදු පෙර් මගේ නම එනදු පෙර් මගේ නම එනදු පෙර් මගේ නම එනදු පෙර් මගේ නම හරි බලමු ඊළඟ පුතේ උංගල් ඌර්
ඔබේ ගම ලියාගන්න උංගල් ඌර් ඔබේ ගම උංගල් ඌර් ඔබේ ගම පුතේ අච්චු පුතේම තේරුම් ලියාගන්න උංගල් ඌර් ඔබේ ගම අඩුක සොල් එනදු ඌර් මගේ ගම එනදු ඌර් මගේ ගම එනදු ඌර් මගේ ගම එනදු ඌර් මගේ ගම හරි මම හිතනවා දැන් මේ විදිහට තේරුම ලියාගන්න ඇති කියලා හරි බලමු අපි ඊළඟට පෙළ ගන්න අච්චු පොතේ 5 වෙනි පිටුව සර් දෙනවා විනාඩි 5ක කාලයක් ඔයාලට මෙන්න මේ ටිකේ තේරුම් ටික දැන් ලියන්න පුළුවන් හේතුව තමයි අච්චු පොතේ පළවෙනි පාඩමේ පළවෙනි පිටුව පළවෙනි දෙවෙනි පිටුව තුන්වෙනි පිටුව යන ආදී පිටුවල අපි මේ කතා කරපු වචන ගොඩාක් මෙතන ගැප් වෙලා තියෙනවා දැන් හරිම නියමයි කියලා ඉක්මනට ලියා ගන්න බලන්න තේරුම් ටික පුළුවන් විදිහට සර් කියලා දෙනවා බය වෙන්න එපා සර් කාලය දෙන්නේ ඔයාලට ප්‍රැක්ටිස් එක හදා ගන්න ඉක්මන් කරන්නකෝ ඉක්මන් කරන්න බලන්න ඉක්මන් කරන්න 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 පුළුවන් විදිහට ලියන්න බලන්න පුළුවන් විදිහට ලියන්න බලන්න තේරුම් ටික අච්චු පොතේම පුළුවන් විදිහට ලියන්න. අද මේ පාඩම ඉවරයි. දෙවෙනි පාඩම පටන් ගන්න තියෙන ඊට පස්සේ. ඉක්මන් කරන්නකෝ පුළුවන් විදිහට තේරුම් ටික ලියන්න. සර් උදව් කරනවා පුළුවන් විදිහට ලියන්න.
මං කරන්න. පුළුවන් විදිහට ලියන්න බලන්න. දැන් කලින් කතා කරන දවස් දෙකක් දැන් කතා කරලා තියෙනවා. පුළුවන් විදිහට ලියන්න බලන්න. Pangeran. Peluang kita tiru nih ya. Ini pasti harus sahabat cakap. Hari, apa sahabat jatuh? Balan putih palaweni, tante, mau kau dekian nih? Wanakam Ravi, Wanakam Ravi, putih Wanakam kianu ayubowa. Itu kote Wanakam Ravi kianu ayubowan Ravi. Dia agamu terima. Wanakam Ravi. Ayubowan Ravi. Vanakkam Ravi. Ayubowan Ravi. Vanakkam Ravi. Ayubowan Ravi. Ilangatte Ravite Raghu ayubowan kiyaddi balanda pute Ravi Ragu itu perlahan kian awak muka de, wanakam ragu kiala. Itu orang muka de kita itu main dor. Ayubowan ragu kian aja. Mangkaran. Wanakam Ravi, ayubowan Ravi, wanakam ragu, ayubowan ragu. Hari ini deh, balik mau apa bilang gitu. Ravi, apadis suham ucapan yang lainnya ini nol. Karena mana hand raise mak kerjaan ucapan yang lainnya. Demal ucapan yang lainnya hand raise mak kerjaan pun dah. Dengan ini, kapan nih diem? Lihat, Ravi, meter putih, Ravi. Wacanik-wacanik kaya nama ucarnya liyagan ke wacanya asan nih. Ravi. Eppadi. Eppadi. Suham. Ravi. Eppadi. Suham. Liyagan. Ravi. Eppadi. Suham. Ravi. Eppadi suham. Apa terima ni agama kute? Ravi kianne Ravi. Eppadi suham kela kianne. Kohomade suaduk ni agamde. Ravi. Kohomade suaduk. Itu kote eppadi kianne kute. Kohomade suham kela kianne suaduk. Itu kote balan sampurna wakye. Sampurna wakil balanda, Ravi eppadi suham, Ravi kohomada suaduk. Hari awal bawa ding liyakan. Cara ini kian ni putih, awalnya kalau luat ayam nol misa, Ravi kohomada suaduk. Ravi kohomada suaduk.
හරි. ඊළඟට ලියන්න. නල්ල සුභම් ලියාගන්න උච්චාරණය මොලේ. නල්ල සුභම් නල්ල සුභම් රගු ලියාගන්න. නල්ල සුභම් රගු නල්ල සුභම් රගු නල්ල සුභම් රගු වචනෙන් වචන ලියාගන්න. නල්ල සුභම් රගු නල්ල සුහම් රගු අපි තේරුම ලියාගමු පුතේ. නල්ල කියනවා පුතේ හොඳ ලියාගන්න. හොඳ සුවෙන් රගු 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 නල්ල සුවම් රගු හොඳ සුවෙන් රගු. හරි අපි බලමු ඊළඟට. මීන්ඩුම් සන්දිපෝම් නන්රි ලියාගම් පුතේ මුලින් උච්චාරණය මීන්ඩුම් ස හයිලයිට් කරන්නම්. මීන්ඩුම් ලියාගන්න උච්චාරණය මීන්ඩුම් මීන්ඩුම් ලියද්දී මූර්ත දෙක නයන් දෙන්න ඕන පුතේ. මීන්ඩුම් 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 ඊළඟට සන්දිප්පෝම් මීන්ඩුම් සන්දිප්පෝම් සන්දිප්පෝම් ඊළඟ වචනය නන්රි 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 මීන්ඩුම් සන්දිප්පෝම් නන්රි මීන්ඩුම් සන්දිප්පෝම් නන්රි පුතේ ඔවා හොඳට පාඩම් කරගන්න හේතුව තමයි කොටු අක්ෂර ඊළඟට ප්‍රශ්නයක් වෙනවා ඔයාලට. මේ ප්‍රශ්නෙට මේවා වැදගත් හරි නේද. මීන්ඩුම් සන්දිප්පෝම් නන්රි හය වසරේ පළවෙනි පාඩම අදින් ඉවරයි. හොඳ හොඳට මතක තියාගන්න ඒක. හරි අපි තේරුම ලියාගමු. මීන්ඩුම් කියන්නේ පුතේ නැවත. මීන්ඩුම් කියන්නේ නැවත ලියන්න. නැවත
මීන්ඩුම් කියන්නේ නැවත සන්දිපෝම් කියන්නේ හමු වෙමු ලියාගන්න නැවත හමු වෙමු නැවත හමු වෙමු නැවත හමු වෙමු නන්රි කියන පුතේ ස්තුතියි නැවත හමු වෙමු ස්තුතියි නැවත හමු වෙමු ස්තුතියි නැවත හමු වෙමු ස්තුතියි නැවත හමු වෙමු ස්තුතියි හරි බලන්න පුතේ ඊළඟට නන්රි කියලා තියෙන්නේ උච්චාරණය කරන ලියාගන්න නන්රි නන්රි තේරුම ලියාගමු ස්තුතියි 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 හරි අපි බලමු ඊළඟට බලන්න පුතේ මේවයි උච්චාරණ අවශ්‍ය නැහැ අපි කලිනුත් ලිව්වා තේරුම විතරක් ලියාගමු එනදු පෙර් ලියාගන්න පුතේ මගේ නම එනදු පෙර් මගේ නම ඔය හොඳට යෙදෙන්න ඊළඟට පොඩිවක් උස ප්‍රශ්නයක් දෙනවා එනදු පෙර් මගේ නම එනදු පෙර් මගේ නම එනදු පෙර් මගේ නම ඊළඟට පුතේ උංගල් පෙර් එන්න ඔයාගේ නම මොකක්ද උංගල් පෙර් එන්න ඔයාගේ නම මොකක්ද උංගල් පෙර් එන්න ඔයාගේ නම මොකක්ද உங்கள் பெயர் என்ன ஒயாகே நம மொக்காக்குத உங்கள் பெயர் என்ன ஒயாகே நம மொக்காக்குத உங்கள் பெயர் என்ன ஒயாகே நம மொக்காக்குத ஈலங்கட புத்தே எனது பெயர் லியாகண்ட மகே நம ඔය උච්චාරණ අවශ්‍ය නැහැ තේරුම් විතරක් ලියා ගන්න එනදු පෙර් මගේ නම මෙච්චර හිමින් කරන්නේ ඔයාලා තාම අලුත් නිසා හොඳද ඒකෙන් ප්‍රයෝජනේ ගන්න නැත්නම් ඔය නිකන් ඇවිද ඇවිද ඉන්න එපා මම දකින්නවා දැන් කැමරේ ඔන් කරන අය සමහර ඉන්නවානේ මම දකින්නවා ඉතින් ඔයාලා කැමරේ ඔන් කරන්න ඕනේ නැහැ මට හොස්ට් එක තියෙන එකේ මට ඕන් තරම් කැමරේ ඔන් වෙලා තියෙ ඔන් කැමරේ ඕෆ් කරලා තියෙන අයගෙන් කැමරේ ඔන් කරලා බලන්න පුළුවන් මොකද්ද කරන්නේ කියලා හරිද සමහර අයගේ අම්මලා තමයි සම්බන්ධ වෙලා ඉන්නේ ක්ලාස් එකට මම දන්නේ නැහැ ඉතින් ඇයි කියලා ඉතින් දෙමාපියෝ නෙමෙයි දරුවෝන සම්බන්ධ වෙන්න මට දරුවගේ නමක් කියන්න පුළුවන් නෝන හරි ඉතින් ඒක නිසා පුතේ වැඩ කරනවා නම් විතරක් මගේ පන්තියට එන්න මේක ඕන තරම් පන්ති තියෙන නටන්න ඉතින් මගේ පන්ති එනවා නම් වැඩ කරන්න ප්‍රතිඵල හදා ගැනීම ආරමුණේ කියන විදිහට වැඩ කරන ප්‍රතිඵල එනවා පුතේ හොඳ විදිහට වැඩ කරන්න ඉතින් මම තවත් කියන්න යන්නේ ඔයාලා තාම අර ශිෂ්‍යත් මානසිකව තියෙන්නේ තමක් නැහැ ඉතින් ඕක තව පළවෙනි වාර විභාගයේ වුණාට පස්සේ ඔය හැදෙනවා හරි ලියාගන්න එනදු පෙර් මගේ නම එනදු පෙර් මගේ නම අடுத்த වාක්‍යම් එප්පඩි සුහම් ලියාගන්න පුතේ එප්පඩි සුහම් කියලා කියන්නේ කොහොමද සැප සනීප කොහොමද සැප සනීප
කොහොමද සැප සනීප ඊළඟට පුතේ නල්ල සුහං ලියාගන්න තේරුම හොඳ සුවෙන් නල්ල සුහං හොඳ සුවෙන් නල්ල සුහං හොඳ සුවෙන් සෙසනි හොඳයි සේනාදි නේද සෝරි සේනාදි සවිත්‍යා හොඳයි පුතේ මම දැක්ක පන්ති පටන් ගත්ත දවස ඉඳන් හොඳට වැඩ කර දරුවේ හොඳයි තේරුම් ටික ලියා ගන්නවා හරියට සේනාදි උංගල් ඌරෙදු ගමකෙද සේනාදි මහව කොහෙද මහව මහවැව දිස්ත්‍රික්කය නෑස මහව මහව අවුස දිස්ත්‍රික්කය කොහෙද කුරුණෑගල කුරුණෑගල උගල් පාඩශාලින් පෙරෙන්න සර් තාම හය ශ්‍රේණියට මේ ඉස්කෝලෙකට ගියේ නැහැ මේ මගේ පහ ශ්‍රේණියට විතරයි මම ගිහ ඉස්කෝලෙ තිබුණේ ආහා ශිෂ්‍යත්වයේ කොහොමද ලකුණු සර් 154ක් තියෙනවා පාස් පාස් නේද හොඳයි මෙහෙමයි ඒක තමයි අයි වැඩ කරන දරුවෙකින් ඇහුවලා පස්සේ කියන්න පුළුවන් එයා පාස්ද පේද කියලා මම දන්නවා අනිවාර්යෙන් එයා පාස් ශිෂ්‍යත්වයේ වැඩ කරපු ඉතින් කියන්න පුළුවන් ඉතින් ඒක නිසා අනිත් දරුවෝ පොඩ්ඩක් දෙමාපියෝ අහන් ඉන්න නිසා මම කියන්නේ තමන්ගේ දරුවාගේ වගකීම ගුරුවරයෙක් බාර ගන්න කැමති වෙන්නේ ඒ දරුවෝ වැඩ කරනවා නම් විතරයි. ඒක නිසා අනිවාර්යෙන් වැඩ කරන මට්ටමට හදවන්න නැත්නම් අපරාධයි. 6 කියලා කියන්නේ බේසික් එක. බේසික් එක වැරදුනා කියලා කියන්නේ අයි ගොඩේමක් නම් නැහැ. ඒක නිසා ඔය නිකන් ඔය දැනට විකාර කර කර ඉන්න අය පොඩ්ඩක් ඒව අඩු කරවල වැඩ කරවන්න මහන්සි කරන්න. එහෙම නැතිනම් ඉතින් ඒක ලොකු පාඩුවක් වෙන්නේ ගුරුවරයා වෙන මට නෙමෙයි. මම ඕන තරම් දරුවෝ පාස් කරලා විභාග පාස් කරලා හොඳ තත්ත්වයකට අරගෙන තිනවා මගේ විදියට. ඉතින් ඔයාලගේ දරුවන්ගෙත් වගකීම ගන්න නම් මට ඔයාලගේ සපෝට් එක ඕන. ඒක මට මේ පන්තියෙන් ආවේ නෑ තාම. අනිත් හැම පන්තියකම පේරන්ට්ස්ලා මාරු නම්දි. ඒක නිසා ඔයාලත් පොඩ්ඩක් ඒ උනන්දුව හදාගෙන නිතරම ඉන්නේ. ෆිසිකල් පන්තියකට ගිහින් ඔය ළමයි කොහොමවත් වැඩක් කරන්නේ. අනිවාර්යෙන්. ඒක හොඳට මතක තියාගන්න. ඉතින් ඒක නිසා හොඳ ප්‍රයෝජනයක් ගන්න බලන්න බැල්ටික් කරන්න. හරි. අපි බලමු ඊළඟට. බලමු පුතේ. මේ උච්චාරණ අවශ්‍ය නැහැ තේරුම් උතරක් ලියන්න. ෂෝඩිගලා සේරන්ද තේස පළහෝ ලියාගන්න පුතේ දෙදෙනා බැගින් එකතු වී දෙදෙනා බැගින් එකතු වී දෙදෙනා බැගින් එකතු වී කතාවට හුරු වෙමු දෙදෙනා බැගින් එකතු වී කතාවට හුරු වෙමු දෙදෙනා බැගින් එකතු වී කතාවට හුරු වෙමු ෂෝඩිගලා සේරන්ද පේසි පළවෝම් දෙදෙනා බැගින් එකතු වී කතාවට හුරු වෙමු දෙදෙනා බැගින් එකතු වී කතාවට හුරු වෙමු හරි පෙළගන්න අච්චු පුතේ 6 වෙනි පිටුව හරි බලමු පුතේ සොල් අරිමුහන් මේක නම් උච්චාරණය අපි ලියාගමු ලියාගන්න මුලින්ම සොල් අරිමුහන් සමි කොටු කරන එක තමයි මුලින් කියන්නේ උච්චාරණය මුලින් ලියාගන්න උඩින් සොල් අරිමුහම් ඔයාලා අමුතු යමුතු ඇති කමක් නැහැ ලියාගන්න සොල් අරිමුහම් උච්චාරණය ලියාගන්න මොනේ සොල් අරිමුහම් සොල් අරිමුහම් පුතේ තේරුම ලියාගමු සොල් කියනවා අපි වචනයට අරිමුහම් ලියාගන්න පුතේ වචන ලියාගන්න වචන අරිමුහම් හඳුනා ගැනීම වචන හඳුනා ගැනීම සොල් අරිමුහම් වචන හඳුනා ගැනීම සොල් අරිමුහම් වචන හඳුනා ගැනීම හරි අපි මුලින්ම උච්චාද තේරුම ටික දීලා තියෙනවා
ඉඳ වා ඉඳ ෂොලෙන් පොරුත්තමාන සිංහල සිංහල ෂොට්හලේ දීලා තියෙනවා. ඒ කියන්නේ ගැලපෙන දෙමළ වචනෙට ගැලපෙන සිංහල වචන ටික දීලා තියෙනවා. ඔයාල ලියා ගන්න තියෙන උච්චාරණය විතරයි. ටක් ගාලා මේවා ඉදිරියෙන් උච්චාරණ ලියාගමු හරිම නියමයි කියලා. පළවෙනි වචනේ පුතේ නා උච්චාරණ ලියා ගන්න මෙතනින් නාන් නාන් ඒ උච්චාරණය හොඳද? තේරුම තමයි මේ දීලා දෙන ඉදිරියේ. තේරුම තමයි දීලා දෙන්නේ. පළවෙනි වචනේ නාන් දෙවෙනි වචනය එනදු දෙවනි වචනය එනදු 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 මුදලාම් ෂොල් නාන් ඉරණ්ඩාවදු ෂොල් එනදු එනදු තුන්වෙනි වචනේ පුතේ නීංගල් 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 හොඳද මේ මේ වචනේ නීංගල් තුන්වෙනි වචනේ නීංගල් නීංගල් ලියද්දි එන්න ඕන බිඳුව තේරුණාද අවසානෙට එන්න ඕන මූර්තජ ලයන්ඩ අඩුපාඩු හදා ගන්න නිකන් ලිව්වට හරියන්නේ නෑ මගේ පුතේ සරි ඊළඟට වණක්කම් වණක්කම් ලියද්දි මූර්තජ නයන්ඩ පළවෙනි පාඩම අතින් ඉවරයි දෙවෙනි පාඩම පටන් ගන්න බලමු අපි බැරි නෑ පුළුවන් වණක්කම් වණක්කම් ඊළඟ වචනය ඌර් 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 ඊළඟ වචනය කණ්ඩි 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 නෙමෙයි හොමද කණ්ඩි කා ණ්ඩි කණ්ඩි ඔක උච්ච දෙමලෙන් ප්‍රොනවුන්ස් කරන්නේ කණ්ඩි කියලා කණ්ඩි මුර්තද නයන්න එන්න ඕනේ කණ්ඩි ඊළඟ වචනය පුතේ කොළුම්බු 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 ඊළඟට පුතා මීන්ඩුම් මීන්ඩුම් ඔය කතා කරපුවා මීන්ඩුම් 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 ලියා තියෙන්නේ මූර්තජ නයන්න මීන්ඩුම් අදුත්ත ෂොල් නන්රි 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 ඊළඟට උංගල් උංගල් උංගල්
උංගල් ඊළඟ වචනය pair 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 ඊළඟ වචනය pair 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 ඊළඟ වචනය පුතේ එන්න 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 ලියද්දි එන්නේ දන්ත දනායම දෙකක් හොඳද ඒක හොඳට මතක තියන් ලියන්න එන්න එන්න ඊළඟ වචනය සම්දිප්පෝම් 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 අන්තිම වචනේ පුතේ සම්දිප්පෝම් 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 හරි ඔන්න ඔය වචන 13 හොඳට ප්‍රැක්ටිස් කරන්න මුදලාංශ වල නාන් මම එනදු මගේ නීංගල් ඔබ ඇල ඉරක් දාලා ලියා ගන්න පුතේ තව වචනයක් සර් දෙනවා ඔබලා ලියා ගන්න ඔබලා පුතේ හොඳට මතක තියාගන්න 6 වසරේදී විතරයි අපි නීංගල් කියන එකට ඔබ කියන එක පාඩම් කරගන්නේ හේතුව තමයි 6 වසරින් පස්සේ 7 8 9 10 11 කියන මේ ශ්‍රේණි වලට එද්දී නීංගල් කියන වචනයට භාවිත කරන්න පුතේ ඔබලා නැත්තම් නුඹලා කියන වචනය ඔයාලගේ ඔය 6 වසරේ අච්චු පොත ඇත්තටම පොඩ්ඩක් ලේසි අච්චු පොතක් ඉතින් ඔයාලට ඔය ඔබ කියන එකට හරිම වචනය තමයි පුතේ මී කියන එක. මී කියන එක තමයි එන්නේ. නමුත් ඒව හිතන්න එපා. ඔය දෙකම ලියා ගන්න. ඔබ ඇලිරක් ඔබලා. හරි. වණක්කම් ආයුබෝවන් ඌර්ගම කණ්ඩි නුවර කොළඹ මහනුවර මීඳුක් කියන්නේ පුතේ නැවතත් නැත්නම් නැවත නමවෙනි එක නන්රේ ස්තුතේ උංගල් ඔබේ පෙර් කියන්නේ නම එන්න කියන්නේ මොනවාද ඇලිරක් මොකක්ද ඇලිරක් කුමක්ද ලියාගන්නේ ඒ වචනයක් කුමක්ද කුමක්ද අලුත් ෂෝල් සම්දිප්පෝම් හමු වෙමු හා ඔය විදිහට තමයි එතන වචන දිකෙන්න ඕන දැන් ඔන්න 6 වසරේ පළවෙනි පාඩම ඉවරයි 6 වසරේ පළවෙනි පාඩම ඉවරයි අපි 8 කලින් ඔන්ලයින් උත් ඉවරයි මගේ ෆිසිකල් පන්ති වල දැන් යන්නේ ඒ කියන්නේ ශිෂ්‍යත් ඉවර වෙච්ච 6 වසරේ ඒ කියන්නේ ඔයාලගේ අලුත් 6 වසරේ ළමයිට දැන් යන්නේ 6 වසරේ 3 වෙනි පාඩම ෆිසිකල් අයට මගේ ආයතන 3ේම ඉතින් ඔයාලත් මගේ ඒ පැත්තට ගන්න බයෙන් එපා හරිද තාම ඉස්කෝලයක් පටන් අරගෙනත් නැහැ නමුත් අපේ අය 6 වසරේ 3 වෙනි පාඩම ඉන්නේ වැඩ කරනවා අපි ඔන්ලයින් වගේම ෆිසිකල් ඉතින් හොඳ වැඩ ටිකක් කරයි වෙන්න ඕනේ හරි දැන් ලියන පොත අරගෙන අද දිනේ දාගන්න ලියන පොත අරන් දිනේ දාගන්න පුතේ පැන්සලෙන් ලියන්න එපා පෑනෙන් ලියන්න කට්ටිය අච්චු පොතේ විතරක් පැන්සලෙන් ලියන්න නෝට්බුක් එකේ පෑනෙන් ලියන්න හරි දිනේ දාගන්න ඉක්මනට ඉක්මනට දිනේ දාගන්න මංගරන්ද දිනේ දාලා ප්‍රශ්නයක් ලියා ගන්න අංක 1 කියලා දාන්න
ප්‍රශ්නයක් ලියාගන්න අංක 1 අංක 1 ලියාගන්න පහත සඳහන් පහත සඳහන් පහත සඳහන් සිංහල වාක්‍ය වලට පහත සඳහන් සිංහල වාක්‍ය වලට 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 ගැළපෙන 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 දෙමළ වාක්‍ය ලියන්න ගැළපෙන දෙමළ වාක්‍ය ලියන්න පහත සඳහන් සිංහල වාක්‍ය වලට ගැළපෙන දෙමළ වාක්‍ය ලියන්න පහත සඳහන් සිංහල වාක්‍ය වලට ගැළපෙන දෙමළ වාක්‍ය ලියන්න අංක 1 කියලා දාලා ලියාගන්න පළවෙනි වාක්‍ය ආයුබෝවන් ශිවා ආයුබෝවන් ශිවා දෙමළෙන් ලියන්න ඉඩ තියන්න ආයුබෝවන් ශිවා ආයුබෝවන් ශිවා ආයුබෝවන් ශිවා ආයුබෝවන් ශිවා හරි ඒක ලියන්න ඉඩ තියන්න දෙමළ වාක්‍ය රූල් දෙකක් විතර අරින්න තුනක් මරින්නකෝ එතකොට පිළිවෙලයි අංක දෙක ලියාගන්න මම ගීතා දෙවනි වාක්‍ය ලියාගන්න මම ගීතා දෙවනි වාක්‍ය ලියාගන්න මම ගීතා මම ගීතා දෙවනි වාක්‍ය මම ගීතා මම ගීතා හරි තුන්වෙනි එක ලියාගන්න ඔබේ ගම තුන්වෙනි එක ලියාගන්න ඔබේ ගම ඔබේ ගම තුන්වෙනි එක ඔබේ ගම ඔබේ ගම තුන්වෙනි එක ලියාගන්න ඔබේ ගම හතරවෙනි එක ලියාගන්න මගේ ගම මහනුවර
හතරවෙනි එක ලියාගන්න මගේ ගම මහනුවර 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 ඊළඟ වාක්‍ය ලියාගන්න මගේ ගම කොළඹ 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 ඊළඟ එක හමු වෙමු ස්තුතියි වාක්‍ය හොඳද හමු වෙමු ස්තුතියි හමු වෙමු ස්තුතියි හමු වෙමු ස්තුතියි මම ඔයාලගෙන් තමයි අහන්නේ ඔබට උත්තර හොඳද පුතේ ඒක නිසා ලියන්න හමු වෙමු ස්තුති හමු වෙමු ස්තුති ඊළඟ එක ලියාගන්න නැවතත් හමු වෙමු ඊළඟ වාක්‍ය ලියාගන්න නැවතත් හමු වෙමු ඔයාල හොඳයි දෙන්නෙක් වගේ තමයි වැඩ කරන්නේ නැත්තේ ඉතින් ඒ අය සමක් නැහැ ඉතින් නැවතත් හමු වෙමු 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 ඊළඟ වාක්‍ය ලියාගන්න පුතේ ඔබේ නම කුමක්ද 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 ඊළඟට ලියාගන්න පුතේ කොහොමද සුවදුක් කොහොමද සුවදුක්
කොහොමද සුව දුක් 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 ඊළඟට ලියා ගන්න පුතේ මම හොඳ සුවෙන් ඊළඟ වාක්‍ය මම හොඳ සුවෙන් මම හොඳ සුවෙන් මම හොඳ සුවෙන් මම හොඳ සුවෙන් හරි ඊළ හරි ඕක ලියන්න ඉඩ තියන්න අංක දෙක කියලා දාලා ලියා ගන්න ඊළඟ ප්‍රශ්නය ආ හරි කමන්නේ ඕක ලියන්නකෝ දැන් ලියන්න සර් විනාඩි 10ක් දෙන්න ඉක්මන් කරන් දැන් ලියන්න බලන්න පිළිතුරු ටික දැන් පුළුවන් වැඩේ දැන් ලියන්න බලන්න පිළිතුරු ටික අපි සාකච්ඡා කරමු කරන්න පංකර ලියන බලන්න පිළිතුරු ටික ඔයා හොඳට ප්‍රැක්ටිස් කරන්න පළවෙනි වාර විභාගයට ඕක තමයි ප්‍රශ්න විදියට දෙන්නේ පුතේ පළවෙනි වාර 6 වසරේ පළවෙනි වාර විභාගයේ ඕක තමයි ප්‍රශ්න මම කරා දින කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න
මං කරන්න මං කරමු. මං කරන්න මේ ඉවර නම් හෑන්ඩ් රිස් මාක් එක දාන්න. තාම ලියලි ඉවර නැහැ නේ කට්ටියගෙන ප්‍රශ්නේ. ලියන් ලියන් කමන්න ලියන්.
ඉවරද තාම ලියනවද තාම ලියනවා කට්ටිය නේද ඒක නේ ප්‍රශ්නේ ඉක්මන් කරන්න Lian, Lian, kalau boleh Lian. Bagi aku Lian ini. Hari. ඉවරද භාගයක් තාලිය තියෙනවා නේද ප්‍රශ්නේ තියෙනවා ඉක්මන් කරන්න ඕනිත් අය පාඩම් කරා ඒ වගේ ප්‍රශ්නයක් දීලා තියෙන ඉක්මන් කරන්න ඉක්මන් කරන්න. තව විනාඩි 10 ඇති ඉක්මන් කරන්න. සාකච්ඡාවෙන් පටන් ගමු. ඒක නැත්තම් හරියන්නේ නැහැ. රමන්ට අන්තිම කියන පළවෙනි වාක්‍ය මොකද්ද? ආයිබෝවන් ශිවා. වණක්කම් ශිවා. හරි. ආයිබෝවන් ශිවා. වණක්කම් ශිවා. ඒකට පිළිතුරු එන්න ඕන මේ විදිහට පුතේ වණක්කම් කියන එක සහ මෙන්න මේ ශිවා කියන එක දෙකට එකට එකතු කරලා ඕන ලියන්න. හරි නේද? හොඳයි රන්දිමා නියමයි. වණක්කම් ශිවා ආයුබෝවන් ශිවා. ආයුබෝවන් ශිවා කියන එක කොහොමද කියන්න ඕනද බලන්න. වණක්කම් ශිවා කියන නියමයි. ඔන්න ඔය විදිහට ඕන පළවෙනි වාක්‍යෙන්න. හරිනම් හරියක් දාගන්න. හරිනම් සෙට් පෙන් එකක් භාවිතා කරලා හරියක් දාගන්න. සසදී නෑ සෝරි සනාදී නේද සනාදී දෙවෙනි වාක්‍ය මම ගීතා නාන් ගීතා නියමයි මම ගීතා නාන් ගීතා සර් හයිලයිට් කරපු එක ඕනෙන්ද නියමයි සනාදී හොඳයි හරිනම් හරියක් දාගන්න හරි නම් හරියක් දාගන්න. හෙසඳු තුන්වෙනි එක. ඔබේ ගම උංගල් ඌර්. නියමයි. ඔබේ ගම උංගල් ඌර්. මේ තියෙන්නේ. ඔබේ ගම උංගල් ඌර්. හොඳයි. ඊළඟ එක මට කියන්න බලන්න කාටද අවස්ථාව දෙන්නේ ඉඳුවර මගේ ගම මහනුවර නාල් ඌල් කණ්ඩි මොකද මගේ ගම මහනුවර නාන් ඌල් කණ්ඩි නෑ නාන් ඌර් නෙමෙයි පුතේ එන්න ඕන එනදු ඌර් කණ්ඩි ඔන්න ඔය හයිලයිට් කරපු එක තමයි එන්නේ ලියා ගන්න හොඳයි කමන්න නෑ ඉන්නේ හොඳයි පන්දිම වාක්‍ය කීයක් දුන්නද 10ක් සර් 10යි නේ හොඳයි එනදු උර්කණ්ඩි මගේ ගම මහනුවර ඊළඟ එක මට කියන්න තේනුජ තේනුජ මගේ ගම කොළඹ එනදු උර් කොළඹ
නියමයි. එනදු කොලම්බු කියන්නේ පුතේ ආංගල මොළයේ කියන්නේ ඉංග්‍රීසි වලින් කොළුම්බු කොළුම්බු කියලා තමයි දෙමළෙන් කියන්නේ. හොඳද? කොළුම්බු. ඔන්න ඔය highlight කරපුවා තමයි එන්න ඕන. මං කරමු. මට ඊළඟ එක කියන අවිෂ්ක ස්තුති මෙතන දෙන්නයි වැඩ කරන්නේ නැත්තේ හරියට. මට මේ දෙන්නයි නම් දෙකම කියන්න. නමුත් මම එහෙම කියන්නේ නැහැ වැඩක් නැහැ නේ. සන්දිපෝම් නන්රි. ඔය highlight කරපු එක තමයි එන්න ඕන. හොඳයි. ඔයාලට හොඳ වැඩ ටිකක් කරගන්න පුළුවන් ඔය වැඩ කරන අය. මට ඊළඟ එක කියන අභිෂේක්. අභිෂේක් නැද්ද? නැවත හමුවෙමු මීන්ඩුම් සන්දිපෝ. ආ නැවත හමුවෙමු මීන්ඩුම් සන්දිපෝ. සෝරි පොඩ්ඩක් ඉන්න. හොඳයි අභිෂේක්. නැවත හමුවෙමු මීන්ඩුම් සන්දිපෝ. හරි. ඔන්න highlight කරන එක තමයි එන්න ඕන. ඊළඟ එක මට කියන බලන්න ජෙහාන්. ජෙහාන් ඊළඟට ඔබේ නම කුමක්ද උංගල් පෙර එන්න ඔබේ නම කුමක්ද උංගල් පෙර එන්න පුතේ ඔතෙන්ට ප්‍රශ්නාර්ථ ලකුණු අනිවාර්යෙන් තියෙන්න ඕන හරි ඔන්න ඕක තමයි එන්න ඕන පිළිතුර පොඩ්ඩක් ඉන්න සහ ඉලයික් කරනවා නේද ඔබේ නම කුමක්ද උංගල් පෙර එන්න ඔන්න ඕක තමයි එන්න ඕන highlight කරගන්න sorry highlight කරගන්න නේ ලියාගන්න උංගල් පෙර රෙන්ද ඔබේ නම කුමක්ද මට ඊළඟ එක කියන චෙසඳු කොහමද තුවදු එප්පටි සුවම් මොකද 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 අහන්නේ කලබල නැහැ හෙමින් කියන්න කොහමද සුවදු එප්පටි සුවම් කොහමද සුවදු එප්පටි සුවම් මොන විදිහට තමයි එන්නේ හොඳයි චෙසඳු ඊළඟ එක මට කියන තරිණි තරිණි කියන්න පුතේ තරිණි සොළුක සොළුක වැඩතුනට කමන්නේ කියන්න යා යාද නේ සස්මික කියන බලන්න විසාරා ඒත් නැද්ද ස්නේහ නල් මම හොඳ සුවෙන් නල්ල සුහම් නල්ල සුහම් විතරක් දාන්න බෑ. ඇයි? මම හොඳ සුවෙන්. නාන් නල්ල සුහ. අන්න හරි. නාන් නල්ල සුහම් කියලා තමයි පිළිතුර එන්න ඕන. හොඳයි ස්නේහ. මෙන්න මේ නල්ල සුහම් කියන එකට නාන් කියන කොටස එකතු කරන්න ඕන ලියන්න. එච්චරයිද? ඔව් සර්. හා හරි. වාක්‍ය 10යි. දැන් වෙලාව පුතේ 5:25. ඔයාලට gedara වැඩක් දෙනවා. හරිද? ලියන පොතේ සොල්ලරි මුහම් කියලා දාලා මෙන්න මේ වචන 13 පහළට ලියාගෙන ඉන්න ඕන. හරි? ලබන සතිය අපි අපේ දෙවෙනි පාඩම පටන් ගන්නවා. අපි අද උන විනාඩි 4ක් වේලාසනක් ඉවර කරනවා. ඒ ඉවර කරන වෙලාවේ ඔයාලා සොල්ලරි මුහම් ටික ලියාගෙන ඉන්න. අපි ලබන සතිය දෙවෙනි පාඩම පටන් ගන්නවා. ඔන්න ඔයාලා ඉස්කෝලේ යන්න කලින් පළවෙනි පාඩම ඉවරයි. මගේ ෆිසිකල් ලයිට් යන්නේ තුන්වෙනි පාඩම. ඉතින් ඔයාලත් ඒ තත්ත්වෙම මම ඉක්මනටම ගන්නවා එහෙනම් අපි ලබන සතිය හම්බුමු වණක්කම් ආයුබෝවන් මුන් මණිහල් තුමේ තෙරුවන් සරණයි අලුත් වාරම් මීන්ඩුම් සන්දිප්පෝ සරණයි